रेवती वरुणी, वनमंत्री वरुणी, रजे निलधारी वरुणी, मित्र वरुणी, अद तमुन्नास्ला सिल दराम में ऐतिहासिक भंडार नायक समंतरण साला वट खेंदे हुए अपराटत जनता वटत मून पांड सिद्वीति बेन बरैरुं भयानक अवस्थाविन मुदा गनीमत විසඳුමක් සොයා ගැනීම බලාපොරොත්තු වෙනවා. තමුන්නාස්ලා කවුරුත් දන්නව නොකිව්වාට අද ඉතාම වැදගත් වූත් උග්‍ර වූත් හදිස්සි වූත් එවාගෙන් බරපතල වූත් තත්වයක් මේ රටේ ඇතිවේගෙන යන බව. මේක අප රජයට විතරක් සීමා වූ තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. මුළුමහත් ජනතාවටම මුණ පාන්න ඇති වී තිබෙන ප්‍රශ්නයක්. එනම් මොකද මේ ප්‍රශ්නේ? අපේ ආහාර හිඟ ප්‍රශ්නේ. අපි දැන් උග්‍ර දුර්භික්ෂයක් ළඟ කට ළඟටම ඇවිත් තිබෙන අවස්ථාවක්. මේක මහතමුන්නාස් නබය කරන්න කියනවා නෙමෙයි. නමුත් अत्य कथा करे वहां कथा कर महाजनता विश्वास अत्यपहदी कर दी मेकर विष्णु स्वयागिनी युत अनेक क्रीमटाई अदापित मुन्ना मे विधे उग्र अवस्थावक अपरट विरा सीमा वीतिबिने कक्नुवे සමහරිතනම් මේක අපිට තවත් සීමා වෙච්ච දෙයක් මේ රජේ වරදෙන් මේක වුණ දෙයක් කියලා නැහැ ලෝකේ වෙනත් රටවල් වල විශේෂයෙන් ආසියාවේ අප්‍රිකාවේ සමහර යුරෝපීය රටවල් වලටත් අපිට වාගේ මේ වාගේ උග්‍ර අවස්ථාවකට මුහුණ පාන සිදු වී තිබෙනවා මේ ආහාර හිඟයක් නිසා සමහර රටවල් වල සහගත තිබෙනවා කුසගින්නෙන් මිනිස්සු සිය ගණන් මැරෙනවා මට ඒක හොඳටම දැනගන්න ලැබුණා එල්ජීඑස් නගරයට ගිය අවස්ථාවේදී මධ්‍යස්ථ රටවල් වල සම්මේලනයේදී ඒ නායකව එක්ක කතා කරපු අවස්ථාවේදී අපිට තියෙන ප්‍රශ්නේ තරම් උග්‍ර නෙවෙයි කියලා හිතනවා ඒගොල්ලන්ට වෙලා තියෙනවා බලාපුවම බටහිර අප්‍රිකාව වගේ රටවල් වල නමුත් මේ ගැන කතා කර කර සිටීමෙන් වැඩක් වෙන්නේ නැහැ රජයට දොස් කියමින් සිටීමෙන් අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ එනිසායි අපි කල්පනා කළේ ලයිලහියේම මේකට විසඳුමක් අපි සොයාගත යුතුයි විසඳුමක් නැද්ද තියෙනවා හැබැයි මහන්සියයි අපි උත්සාහයයි සහයෝගයයි මහ ජනතාවගෙන් ලැබුණොත් මේ විසඳුම අපට සොයා ගන්න පුළුවන් ඉෂ්ට කර ගන්න පුළුවන් මේ විදිහේ තත්වයක් ඇති වෙන්න හේතුව මොකක්ද? එකම තමුනාසට නොකියවට දන්නවා ඇති. ගිය අවුරුද්දේ ලංකාවේ මෑත ඉතිහාසයේ නොවු විදිහේ නියගයක් මේ රටේ ඇති වුණා. ඒක ලංකාවට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ආසියාවේ අප්‍රිකාවේ රටවල් වලට එවැනි තත්වයක් ඇති වුණා. සමහර රටවල් වල නියගවල් ඇති වුණා. නියග ඉවරන කොට ගම් වතුර ඇති වුණා. ඒකෙන් එකලගේ වගා ව්‍යාපාරවල අපේ වාගෙම අසාර්ථක වුණා. මෙන්න මේකෙන් මේ විදිහේ අද ලෝකයේම ආහාර හිඟයක් ඇති වී තිබෙන්නේ. අපි විශේෂයෙන් මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන්නේ අපි මේ තාක්කල් අපට අවශ්‍ය ආහාර වැඩි හරියක් පිට රටවල් වලින් ගෙන්නාගෙන කණ්ඩ බලාගෙන සිටින නිසායි. අපි විතරක් නෙමෙයි අපි වගේ දිවෙන් දිනු වේගන යන රටවල් දිනුවෙන් අඩු රටවල් ඒ තත්ත්වයේ සිටින්නේ ආහාර හිඟේ විසඳා ගැනීමට පිටරටින් ආහාර ගෙන්නගත්තා කොයිතරම් විදේශීය විනිමය හිඟයක් තිබුණත් අපි කොහෙන් හරි ණයට හරි අරන් ආහාර ටික ගෙනලා මහජනයට මෙච්චර කල් කන්න දුන්නා
අමාරුවෙන් හෝ වේවා. සමහර රටවල් හාල් තිරිඟු පිටි ආදී වැඩි හරියෙන් අපි කවුරුත් ගන්නෙ අපි රට විතරක් නෙමෙයි අනිත් රටවල් වල. ඒවා වැඩි හරිය තිබෙන රටවල් වලින් ගන්න අර හිඟ රටවල් වලින් ඔක්කොම කැක ගියා ඒ රටවල් වලට ඒවා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද උනේ? තිබෙන රටවල් දියුණු රටවල් මිල නැගිව්වා ඒ සෑම භාණ්ඩයක්ම. දෙගුණයක් තුන්ගුණයක් මිල නැග්ගලයි අපිට ගන්න සිද්ධ වුණේ. අපිත් ඒ අස්සේ රිංගලා කොහොම හරි හාල් ටිකක් පිටි ටිකක් මේ තාක් කල් ගත්තා අපේ ජනතාවට කන්න දෙන්න. තිබෙන තරමක් ආහාර පුළු පුළුවන් රටවල් මුදල් තියෙන රටවල් ගිහින් ඉස්සෙල්ලා ගත්තා. අපි වෙන රටවල් වලට ඒකෙන් අමාරු වුණා. අද ඒ නිසායි අපිට මේ විදිහේ වැඩි මුදල් ගෙවලා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද මුදලටවත් ගන්න නැහැ ආහාර රටවල් වල. මේ ළඟදී යන්තම් ප්‍රංශයට කෙනෙක් ගාලා පිටිටොන් 90,000ක් ලක්ෂයක් ගත්තා විශාල මුදලක් ගෙවලා. විදේශ විනිමය තියෙනවට නෙමෙයි. නමුත් මහ ජනතාවට කන්න ඕන නිසා කොහොම හරි අපි ඒක ගත්තා. නමුත් ඒකත් ඉතා අමාරුවෙන් සොයාගත්තේ. අපි මේ ප්‍රශ්نين ගැලවෙන්නේ කෙසේද කියා සාකච්ඡා කර ගැනීමට එහෙම නැත්නම් තමුන්නාසයට ප්‍රකාශ කිරීමටයි අද තමුන්නාස්ලා කැදෙව්වේ. අපිට තියෙන එකම ගැලවීම නම් මේ රට ආහාර අතින් ස්වයං පෝෂිත කිරීමටයි විශේෂයෙන්ම. මේකට මේ තාක්කල් කිසිම ආණ්ඩුවක් අපේ ආණ්ඩුවනත් අපි මේ තිස්සට තිබුණ ආණ්ඩුව වර්ධ බාර ගන්න ඕන. අපි ඇත්තෙන්ම උත්සාහ කළේ නැහැ මේ රට ආහාර අතින් ස්වයං පෝෂිත කරන්න. සෑම ආණ්ඩුවක්ම මේ ගැන කතා කළා, සැලස්මන් හැදුවා. නමුත් ඒක ඉෂ්ට වුණේ නැහැ. තරමක් දුරට අපි වගා ව්‍යාපාර ගෙනිච්චා. නමුත් ස්වයං පෝෂිත වුණේ නැහැ. වුණා නම් අපි අද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. ඒකට එක හේතුවක් ලෝකයේ වෙළඳ පොළවල් වල ආහාර ඕන හැටි තිබුණා සෑහෙන මිලවල් වලට ගන්න. එක කාලයක් විදේශී විනිමය තිබුණා. නැති වෙලාවේ අපි ලෝක බැංකුවෙන් ජාත්‍යන්තර ආර්ය මුදලෙන් මූල්‍ය ආර්ය මුදලෙන් එහෙම නැත්නම් වෙනත් ජාත්‍යන්තර ණය මුදල් ණය ගන්න පුළුවන් මධ්‍යස්ථාන වලින් රටවල් වලින් ණයට මුදල් අරන් අපේ ජනතාවට කන්න දුන්නා. කොටින් කියනවා නම් අපි ඒ ගත්ත මුදල් කෑවා. කොච්චර කාල මේක කරන්නද? මේක විපත්තිදායක කාරණයක් බව තමුන්නාස කවුරුත් බාර ගන්නවා ඇති. එවැනි විපත්තියකටයි අපි දැන් මුහුණ දීලා තිබෙන්නේ. අපි අමාරු වෙනකොටයි අපි කාටත් මතක් වෙන්නේ අපේ රට ස්වයං පෝෂිත කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාව දැන් ඇවිත් තිබෙනවා. එසා අපි රජයක් වශයෙන් අපි විතරක් නෙමෙයි ඉස්සර තිබුණ රජවල් වරද පිළිගන්න ගමන් ඒ වරද කිය කියා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විරුද්ධවාදීන්ට බය වෙලා අපි මේ තත්ත්වයට තවදුරටත් ගෙනියන්න උත්සාහ කරන්නේ නැතුව මේක මේ තත්ත්වෙන් අපේ ජනතාව මුදා ගන්නට හැමදාම අපි ආර්ථික වශයෙන් බහල් භාවයේ සිටින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේකෙන් මුදා ගැනීමට අපි විසඳුමක් දැන් සොයාගෙන සොයාගන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපට ණයට මුදල් අරන් අපි මේ තාක්කල් කෙරුවා මා තමුන්නාසට කිව්වා. මින් ඉදිරියටත් මේ තත්ත්වෙ ගෙනියන්න අපට පුළුවන් කමක් නැහැ. ණයට ගත්තාම පොලිසියට හිතුව අපි මේක ගෙවන්න ඕනේ. අපේ දරුවන් අපේ අනාගත පරම්පරාවල් උකස් තියලායි අපි මේක කරන්නේ මේ කන්නේ. අපි කරන එක හරිද මේක කියලා කල්පනා කළ යුතුයි. තමුන්නාස කවුරුත් පිළිගන්නවා ඇති. මේ තත්ත්වෙ මින් වඩා ඉදිරියට ගෙනියන්න බැරි බව. අපි ණය මුදල් ගන්න ගියාම
कुमारी में नया अभी गेवन डोने अभी ना तब अभी दरबु दर दरोंगत गेवन सिद्ध बनो ऐनसाई अभी थाव दोटा में तत्व गनी आने नेतु मेकिंग ज्ञानु मक्षोया ज्ञानी मट अभी आधा हस करी मैं तो तमुन्ना सा खाओ रुपली गान नहीं थी मैं विधे हम दाम ना है तो मुदा लेना नो एक नो एक रातो आलोन हिंगा काका मैं तत्व अपरता वैरी कला जीवा तेरे पुलवांग में ने उन नंता मास गाना पुलवांग में इन पास से मुका दुवेन ने अभी शेर दुनाट मिया ने सिद्ध वेनों तेंगे रातो आल लेस थित ने इविधे रनाय देंड नो एक नो एक कौन देश में था एक कौन देश वोट अपने यांडो यात्रा ने पुलवांग का मुकुट ने अपने जनता आवे यात्रा ने पुलवांग का मुकुट ने अन्य निशा अपि है कितरम ओम क्या ने नायट मुदाल लेकर करान पुलवांग के ला है कितरम में नायट मुदाल गन्ने का आडू करान डर अपि उत्साह करान डोने एक करान पुलवांग में ने मेरा ते आ रात इन स्वाम पोष्ट की रोत पम ने आहार गिन्नी मट विशाल विदेशी बिने मिनिमक अद अपि व्यय करनो विशेष में आ रुद्दे में आहार मिल नगरी तुम्हारे निशा आहार उतने सैम बांध दिया एक अक नहर मिल देखो ने तुम गुने एक बड़ी बीती में हो ऐसा आपे विदेशी बिन में बड़ी बड़ी एंग अपना वास्ते हो नमूत आप ते कन है ऐसा हिंगा कांड से जुला दिए अपे ऐसा आधास कलेर आजाक पास है मैं तत्व था उधर तक गनिया ने न तू कोई तरह अपने बनुंगा हाँ तो सिद्ध होना अपे महाजनता आउट ठीक कलक थाव कालिक वास है खर दर दुख मिंदला मैं तत्व का मुदा गनी मत महाजनता आंगली मार करने डोने के लिए अन्य बलापुर तो नहीं अरे तम नमस्कार मैं कहता करने बलापुर किस मानुमान एक मैं नया मैं कहता हूँ अमार फिर काफी गंदा दान्य राज्य एक पश्चिम मैं कहले से कथन में अबे विरुद्ध बादीं नोएक नोएक विरुद्ध कांग करने बेस्ट रोड किस मानुमान एक ने ऐसी आलक कम टापी मून दी ला अपने वैरी कला जातियाँ पसें निवाहल नति निवाहल जातियाँ मैंने स्वाइरी स्वादी ने जातियाँ पसें अपने जीवन में संभव नहीं है एक आत्मा तक तबागा दी होती अभी प्रमाद करने करने ताव ताव अभी हमारू बैठे ना गोड़े ने बैठा तो एक तो अभी बैठे ने पुलवान इंसाइ अभी हितवे वहाँ वहाँ मापी मेरे को विष्णु भक्त स्वागत ही होती अपे जनता कुशगिन ने निमा गनी मत निता मुंडा गनी मत पर ये पलापुरुत्तु ने अपे ये परमार्थ उड़ाई अपे मैं आहार निष्पाद ने मेरा तो स्वाम पुष्ट आहार आते स्वाम पुष्ट करने अपे मैं पियोर गांड है दानी अत कितने मकियना ने तमुना सभी आराधना कले अपे निष्पाद ने සංග්‍රාමයක් අද සිට ආරම්භීමේ බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා නම් declaring war. සමුන්නාස සියලු දෙනාම සේනාධිපති වේ යුතුයි මේ යුද්ධේ. අපේ මේ ආර්ථික යුද්ධේ යෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ රට ආහාරයෙන් ස්වම් පෝෂිත කිරීමටයි අපේ ජනතාව කුසගින්නෙන් බේරා ගැනීමටයි වෙන රටවල් වල වගේ කණ්ඩ නැතුව මිනිස්සු මැරෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ සමහර පත්තර නම් වෙන හදන ලොකු අකුරෙන් අද මිනිස්සු කුසගින්නෙන් මැරෙනවා කියලා ලෙඩක් හැදලා මැරුණත් අද කණ්ඩ නැතුව මැරුණායි කියලා සමහර පත්‍රකාරයෝ වෙන උත්සාහ කරනවා නමුත් මං හිතන්නේ නැහැ ඒ තත්වයේ අද අපේ රටට තවම ඇවිත් තිබෙනවා කියලා. අන්න ඒක එන්නේ ඉස්සෙල්ලා. අපි මේක වළක්වා ගැනීමේ පරමාර්ථය උඩයි අපි මේ සටන පටන් ගන්න යන්නේ. අපිට හොඳ සරුසාර පොළවක් තිබෙනවා. හොඳ දේශ ගුණයක් තිබෙනවා. නියක වලාදී ඇති වෙනවා. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මේ නියක වල ඇති වෙන එක ගම් වතුර ඇති වෙන එක. लोके कौरत्ता में एक दक्ष कम तीन है नु समाटी दिरी वेंड पुलवांग हंदर त्यान सोयागंड पुलवांग
සමාජයට දේශගුණත් වෙනස් කරන්න ඉදිරියට අපේ මේ ඒ රටවල විද්‍යා කියන කාරට වැඩ ගන්න මිනිස්සුන්ට සමාජයට පුළුවන් වෙයි නමුත් තාම නම් ඒකට විසඳුමක් හොයාගෙන නැහැ ඒ නිසා අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක කොච්චර රජයට බැන්නත් අපිට කරන්න දෙයක් නැහැ ඒ නිසා අපි ඒ වුණත් අපිට තවම නියක තිබුණත් අපේ සමහර ප්‍රදේශවල වතුර තියෙනවා ඒ වතුරට අපි හරියට පාවිච්චි කරනවා නම් හරියට අපි සකස් කරගෙන අපේ කැඩී තිබෙන අලෙවලා ආදිය විශේෂම වැව් ආදිය සකස් කරගෙන වතුර ටික එකතු කරගෙන මේ ලබන මාසයේ වර්ෂාව විශේෂම වියලි පළාතුර වර්ෂාව වෙන කාලේ ඒකේ ප්‍රයෝජනය ගන්න තමයි අපි මේ ඉක්මනටම මේ ව්‍යාපාරේ පටන් ගන්න උත්සාහ කරන්නේ මේ ආහාර හිඟය ගැන අද ඊ අපි කියපු දෙයක් නෙමෙයි දැන් අවුරුදු දෙකක් තුනක් තිස්සේ මේ තත්ත්වය ගැන අපි නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපිට ලැබුණු සෑම අවස්ථාවකදීම අපි මේ ගැන කතා කළා මම අපේ ඇමතිවරු මන්ත්‍රීවරු මේක එන බව අපට පෙනුණා එකක් ලෝක ජනගහනය වැඩි වෙගෙන යනවා देश अपने मेना स्वेग नहीं आना लोग के नोएक नोएक राठौल आहार हैं इंगाए स्वेग नहीं आना बहुत फेनी गया लोग के नोएक नोएक एक सा जात इंगे संघ में इधर पत करना वार्ता आवलों लिंग अब फेनी गया ऐसा आप ही मैं क्या ना महाजन यात्र दन हुआ दन लेने साथ तमाम आप ही मैं एक दास समझे हत्या तुमने आउट दे मम निष्पादन वर्ष हटी है तो आप ही दा දස් ජනවාරි මාසේ 8 වෙනිදා ආරම්භ කළේ මා කියන්න සන්තෝෂයි ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ඒ ව්‍යාපාරයට ඒ වගා මේ නිෂ්පාදන වර්ෂයට සහාය දීපු අපේ ගොවි සහෝදරවරුන්ට සියලු දෙනාටම අපේ ස්තුතිය පුද කළ යුතුයි සෑහෙන තරම දුරට වගා කර තිබෙනවා නමුත් එක සංවිධානාත්මක කරලා තිබෙන දෙයක් නෙමෙයි දැන් මේක සංවිධානාත්මක කරන්ටයි අපිට සිදු වෙලා තිබෙන්නේ සෑම බින් අඟලක්ම වගා කරලා නැති සෑම බින් අඟලක්ම වගා කිරීමේ බලාපොරොත්තු වෙන්නේ අපි මේ වැඩ පිළිල සකස් කර තිබෙන්නේ. ඒක නම් මම උනාසර දෙමු කියන්න. දැන් තමු උනාසලට අපි මේ සකස් කරලා තිබෙන වැඩ පිළිවෙල අපේ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයෙන් බෙදලා දෙනවා ඇති සෑම දිනකටම ඒක කියවලා බැලුවහම තමු උනාස පෙනේ. कोई तरह विस्तारात्मक अभी एक सकस करते बिना आद ये अनुव अभी बलाव प्रोत्साहन तमन्ना असला डिस्ट्रिक्ट अनुव संविधान अधिकार ला डिस्ट्रिक्ट को लेने मंत्री वरु दिशापति वरु उपदिशापति वरु अतिरेक दिशापति वरु आधा एम्पायर को निर्धारित वरु इंजीनियर महत्रु एगुलांगे सहाय प्रताम अवश्य है අපේ වැව්වාදිය සාදා ගැනීමට සහයෝගය නැත්නම් කරන්න බෑ. ඒ වගේම ග්‍රාම සේවක මහතුරු වෙනත් රජයේ නිලධාරිවරු සියලු දෙනාගේම සහයෝගය ධෛර්යය උනන්දුවත් අපට ඉතාම අවශ්‍යයි මේ වැඩ පිළිවෙල අපට ක්‍රියාත්මක කරන්න නම්. ඒ නිසා දිස්ත්‍රික් අනුව සංවිධාන ඇති කළ යුතුයි. දැන් තමුන්නාස්ල ආපසු තමුන්නාස්ලක ප්‍රදේශ වලට ගියාම හැකිතාම ඉක්මනට මේ මාසය තුලම මේ සංවිධානයේ ඇති කරලා මේකට හැබැයි දේශපාලන නායකත්වයක් දෙන්න සිද්ධ වෙනවා අපිට. අපි නිලධාරි ගැන විශ්වාස නැතුව නෙමෙයි. නමුත් කියන්න සමහර නිලධාරි කියන්න කනගාටුයි. අපි බලාපොරොත්තු වෙන තරම් සහයෝගය අපට ලැබෙන්නේ නැහැ සමහරක්ගේ. අර පරණ පුරුද්දටම කටයුතු කරන්න ඉංග්‍රීසියෙන් කියන රෙඩ් ටේප් නැති කරලා මේ සටනේ අපර ගිනියට සිද්ධ වෙනවා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආයවැය බජට් එක විමධිගත කරලා ඒක මන්ත්‍රීවරු ගක් කාලා තිසිල්ලා සිට දෙයක් ඒ මාර්ගයෙන් මේ ව්‍යාපාරය ඇති කරන්නයි හැබැයි තමුන්නාස් ලගේ පළාත්වල ආසනවල සමහර විට ඔයිස්කෝල ගොඩනැගිලි
ඩිස්පෙන්සරි ඉස්පිරිතාල වල වාට්ටු වෙනත් ගොඩනැගිලි ආදී සෑදීම අඩු ගානේ අවුරුද්දකටත් කල් තමයි ඒ මුදල් සියල්ලක්ම අපේ වැව් ආදී සෑදීමට අපට දන් සිද්ධ වෙනවා මම හිතනවා කිසිම മന്ത്രി කෙනෙක් එකට විරුද්ධ වෙන එකක් නැහැ අපේ බඩගින්නේ නිමාගෙන ඉන්න ඕන ඉස්සෙල්ලා අපි ඉස්කෝල හදන්න එහෙම නැත්නම් වෙනත් ගොඩනැගිලි සාදන්න ඒකයි තාම අවශ්‍යතාවයක් වෙන්නේ අද ඒසම මේ වර්ධගත කිරීමේදී වැඩි හරියක් මුදල් අපි බලාපොරොත්තු වෙන්නේ මේකට යොදන්නයි ඒක මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ සම්මුණාසුති විස්තර දීලා තියෙන නිසා මම බලාපොරොත්තු වෙනවා හැකි තරම් මගේ ශක්ති ප්‍රමාණය හැකි තරම් සෑම දිස්ත්‍රික්කයේම ඒ සංවිධානය හම්බෙන්න යන්න ලබන මාසේ අනික් වැඩ ඔක්කොම පැත්තකට කරලා මේ වෙනුවෙන් මම කාලය ගත කරන්න මම සූදානම් මේ මහා නිෂ්පාදන සංග්‍රාමයේ සේනාධිපතිතුරු තමුන්නාස්ලා කියලා මම දැන් තමුන්නාස්ලා කිව්වා අපේ මන්ත්‍රීවරු දිසාපතිවරු සියලු දෙනා අපි එකම අදිස්ථානයකින් වැඩ කරොත් මම හිතනවා මේ යුද්ධෙන් අපිට ජය ගන්න පුළුවන් වෙයි අපේ සිංහල අවුරුද්ද වෙනකොට සෑහෙන තරමක් මේ රටේ අපිට ඕන කරන ආහාර අපිට නිෂ්පාදනය කර ගන්න බැරි වෙන්නේ නැහැ හැබැයි ඒක අදිස්ථානයේ එකම බලාපොරොත්තු වෙන අපේ තිබෙන ඔය දේශපාලන මත සියල්ලක්ම පැත්තකට කරලා කවුරුත් එක්ක මේකට සහභාගී වෙලාගේ ලබාගෙන අපි ඉදිරියට යා යුතුයි මේ මිනිහා අපේ පක්ෂේ නෙමෙයි අනිත් මනුස්සයත් තවත් කෙනෙක් කියලා මේ පක්ෂය කියලා අයින් කරන්නේ නැතුව කාගේ සහයෝගය ලබා ගන්න ඕන මේකට කාටත් මුණ පාන්න සිදුවලා තියෙන ප්‍රශ්නයක් මේක අපිට විතරක් නෙමෙයි අපි මැරෙනවා නම් අපි සියලු දෙනාම එකට මැරෙන්න සිද්ධ වෙයි වෙන ගැලවුමක් නැහැ අපිට ඒ නිසා කවුරුත් අපි සහයෝගය ලබාගෙන මේ සරණට අපි බහිඳ ලෑස්ති වෙන්න ඕන දිස්ත්‍රික් මට්ටමේ ආසන මට්ටමේ සංවිධාන ඇතිකරන්න සිද්ධ වෙනවා ඒ ප්‍රදේශවල කාගෙත් සහයෝගය ඇතුව රජයේ නිලධාරීන් වෙනත් සමාගම් තිබෙනවා මෙයාට සහය දෙන්න ඉදිරිපත් වෙන ලෑස්ති මිනිස්සු ඒ කාගෙත් සහය ලබා ගන්න ඕන මේ අපේ විරුද්ධකාරයන් සමයාගේ සහයෝගය අපිට පයි කියලා කියන්න එපා සහයෝගය දෙන්න ලෑස්ති නම් සහයෝගය අපි ගමු ඒක ඉතාම වැදගත් මාර කලින් කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙන සෑම වගා කරලා නැති සෑම බිංගඟලක්ම හැකි තරම් දුරට වගා කිරීමටයි. තමුන්නාස්ලා දන්නවා අපේ ඉඩම් සීමා කිරීමේ පරත යටතේ අක්කර ලක්ෂ ගාණක් දැනටත් රජයේ අතට ඇවිත් තිබෙනවා. ඒව සියල්ලක් මම කියන්නේ නැහැ. ආහාර නිෂ්පාදනයේ ගන්න පුළුවන් කියලා මක්නිසාදතේ සමහර තේ වතු සමහර රබර් වතු නමුත් වගා නොකරපු දියුණුවෙන් අඩු ඉඩම් රාශියක් තිබෙනවා යකුස්කම් නමැතිතුමා කිව්වා ලක්ෂයක් විතර දෙනවා කියලා අක්කර ඒ විදිහේ ඉඩම් පොල් වතු වල පොල් වල ගස් යට බවන්න පුළුවන් දේවල් තියෙනවා බත්ලා අල ජාති වර්ග ඒවා නුත් නුත් ධාන්‍ය වර්ග බවන්න පුළුවන් अनेवा सोया बला कोई जाति दान वर्ग कोई रटो कोई प्रदेश लो वैगन वाद केला कुछ कर मत पार में तू प्रदेश अतु ए ए वो भवन तू बुलाऊंगा अभी अब तक कुछ कर मत पार में तू इन डेंग बर्बर सकास करते बिना अवश्य बीज वर्ग दबा दी मत नन्नो पहुंच काले मटक ते तपे अतिउना अभी तपे वातुल अलग बतल मन्यो का दी दान वर्ग भवन गया අපට අමාරු වුණා ටිකක් බතල මඤ්ඤොක් ආදී සොයා ගන්න. බොහොම අමාරුවෙන් අපි ආව හොයාගත්තේ. ඒ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ලබන මාස දෙහට වෙනකොට මයිතේ හිතුවා මඤ්ඤොක් බතල සමහරක් දැන් උගලන්ට කාලේනවා. එතකොට අපිට පුළුවන් වෙයි
මම යොක්ක කෝට් බතල ආදී බැල ආදී සොයා ගන්නට. කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යුතුකමක් ඒවා සොයලා දෙන්න විභාග කරන්න ලැස්තු දාන මැති ඇයින්ට. ඒ ඉදම් වගා කර නැති ඉදම් වගා දිනුවෙන් අඩු ඉදම් මහජනයාට ඒවා ලබා දීලා සමුපාකාර ක්‍රමයට නැත්නම් වෙනත් මා ක්‍රමවලට ඒක මන්ත්‍රීවරුන්ටත් දිසාපතුන්ටත් අපි ඒක බාර දෙනවා තීරණය කරන්න ඒ ප්‍රදේශවල හැටියටයි ඒක ඒක කරන්න තිබෙන්නේ මෙහි ඉඳලා අපිට තීරණය කරන්න බෑ ඒක ඒක සංවිධානය කරන්නේ කොහොමද කියලා තමුන්නාස්ලා තීරණය කළ යුතුයි තාත්තක මේක ඉතාම අවශ්‍ය දෙයක් තමයි පොර දැන්ට පොර සහයන කොට තරමක් තිබෙනවා පොර පාවිච්චි කිරීම ඉතාම අඩු වෙලා තිබෙනවා මේ පහුණු අවුරුද්දේ හැකිතරම් පොර පාවිච්චි කර කිරීමත් යනත් මහජනයාට අවබෝධ කර දිය යුතුයි දැන් නැය පහසුකම් ආදී සපයලා තියෙනවා ඒවා ප්‍රයෝජනය අරන් මහජනයාට මේක අවබෝධ කර දීලා මේ පොර ට්‍රැක්ටර් ආදී එයට කුලිය කිවීමත් ටිකක් අමාරුයි ට්‍රැක්ටර් කුලිය වැඩිලා තියෙනවා ඒවටත් වැඩි විල සකස් කරන්න සිද්ධ වෙනවා අපට අන්න ඒවයින් ඒ අමාරුකම් වලින් අපි කොමාරි ඒවා මගහරවාගෙන මේ ව්‍යාපාරේ ගෙනියන්න සිද්ධ වෙනවා අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි මා කිව්වා ඉංජිනේරු මහත්තුන්ගේ සහයෝගය අපට අවශ්‍යයි කියලා අපේ රටේ වැව් තියෙනවා දහස් ගණනක් අද අබලන් වෙලා පාවිච්චි කරන්න බැරි. සමහරක් බොහොම සුළුවෙන් පමණයි ඒවා ප්‍රතිසංවිධානය කරන්න තිබෙන්නේ. අපි මුලින්ම එකයි කරන්න තිබෙන්නේ අනේකට අපට වැඩි මුදල් ඕන වෙන්නේ. වතුර ටික අපි එකතු කරගත්තොත් නියකවල ඇති වුණත් අපට කාලයක් මේ තත්ත්වයෙන් බේරෙන්න පුළුවන් වෙනවා. අනේ නිසා මුලින්ම තිබෙන්නේ තමන්ගේ ප්‍රදේශවල තිබෙන වැව් මොනවද කියලා බලලා ඒවන් ඉක්මනට ප්‍රතිසංවිධානය කරන්න පුළුවන් කොයිවද කියලා බලලා ඉංජිනේරු මහත්තුරුත් එක්ක සාකච්ඡා කරලා දිසාපතිවරුත් එක්කත් ඒ පන්තිවලට තිබෙන්නේ ඒවා එන්නේ ඒක ප්‍රතිසංවිධානය කර ගැනීම වැඩපිළිවෙල සකස් කර ගැනීමටයි ඒකම විශේෂයෙන් වියල් පළාත්වල ලබන මාසේ වර්ෂාව වේලෙ කියලා බලාපොරොත්තු වෙන අපි සිටින්නේ අපි ප්‍රාර්ථනා කරමු ඒක එයි කියලා මේ නියක තවදුරට යන්නේ නැතුව එනිසා පොලොව සකස් කරන්න සිද්ධ වෙනවා ඒකයි මේක හදිස්සියේලා තිබෙන්නේ සංවිධානය ඇතිකරන තුරුවත් අඩු ගානේ පොලොව සකස් කිරීමේ ඒ වැඩපිළිවෙල සකස් කරන්න සිද්ධ වෙනවා වර්ෂාව වෙනකොට පැල හිටවන්න අනේ නිසා ඒ වැඩපිළිවෙල ඉක්මනටම සකස් කරන්න ඕන නිසායි අපි හදිස්සියේ තමුන්නාස්ලා අද මෙහාට කැඳෙන්නේ මේ ගැන කතා කරගන්න මේ මාර කලින් කිව්වා වාගේ අපි මේ අපේ මේ පරමාර්ථයේ ඉෂ්ට කර ගැනීමට නම් විශේෂම අපේ මන්ත්‍රීවරු දිසාපතිවරු උපදිසාපතිවරු අතිරේක දිසාපතිවරු එවාගෙම ආදායම් පාලක නිලධාරිවරු ග්‍රාම සේවක මහතුරුගේ විශේෂ උනන්දුව එවාගෙම ධෛර්ය උත්සාහය ඉතාම අවශ්‍යයි ඒ වගේම තවත් ඉන්නවා කච්චේරිවල DR කන්තෝරුවල සංවර්ධන නිලධාරීන් ග්‍රාම සංවර්ධන නිලධාරීන් අනික් කොට වැඩ පැත්තර කරලා හරි මේකට සියලු දෙනාගේම ශ්‍රමය යොදන්ට සිද්ධ වෙයි වෙනත් රජ නිලධාරී ඕන කරනවා නම් ඒ වෙන නාත්ලා අපි ඒගොල්ලොත් මේකට යොදන්න සිද්ධ වෙයි සමහර ඉස්කෝලේ ළමයි ඉහළ පන්තිවල ළමයි පවා මේකට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා මේක අපහන් කලින් කිව්වා ඒක යුද්ධයක් අපි කරන්නේ යුද්ධයක් ඇති වුණාම සෑම දෙනාගේම සහයෝගය ධෛර්යය අපට අවශ්‍ය වෙනවා අනේ නිසා ඒ ප්‍රදේශවල හැටියට අධ්‍යාපනයෙන්තුවත් මෙතන ඉන්නවා අපි විශ්වාස කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගය මේකට සහ මුලින්ම ලැබෙයි කියා සමහර ඉස්කෝලවල පන්ති නවත්තලා හරි ඉහළ පන්තිවල ළමයි විශේෂයෙන්ම පැල නැලීමට ආදී අපට ගන්න සිද්ධ වෙනවා විශ්වවිද්‍යාලවල සමහරට ශිෂ්‍යව පවා මේකට ගන්න ඕනේ මේක ජාතික ව්‍යාපාරයක් ජකාර්තා අයිතියක් තියෙනවා මේකට සහභාගී වෙන්න ඒගොල්ල සූදානම් නම් ඒක සහභාගී වෙන්න අපි ඒකට ඒගොල්ලන්ට ඒකට අවස්ථාව ලබා දෙන්න ඕනේ කවුරුත් මේකට කොටස්කාරයෝ කර ගන්න ඕනේ
අනේ නිසා සියලු දෙනාගේම සහයෝගය ඒ වගේම සහයෝගයෙන් අධිසභාපතිවරු මන්ත්‍රීවරු නොඑක් නොඑක් කෂ්ට නැති වෙන්න පුළුවන් සමහර ඉක්මනට යනවා මදි කියලා අපේ මන්ත්‍රීවරු නොයිසෙල්ලෙන් කටයුතු කරන්න උත්සාහ කරයි ටිකක් ඉවසිලිමත්ව කවුරුත් එක්ක කාගේත් සහයෝගය ලබාගෙන අපි මේ ව්‍යාපාරය ගෙනියන්න සූදානම් වෙන්නේ අර කලින් කිව්වා වගේ සමහරක් අපේ දේශපාලන මත තියෙන අය නෙමෙයි එනිසා ඒගොල්ලෝ අපි අයින් කරන්න ඕනේ කියලා මේකට ඉදිරිපත් වෙන්න සහය දෙන්න ඉදිරිපත් වෙන්න අයින් සියලු දෙනාගේම සහයෝගය අපි ලබා ගන්න ඕනේ අපි ජීවත් වීමේ සටනක් මේ ගෙනියන්නේ සජීවත් වෙන්න නම් අපි නිකම් බලා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ අපි කාටත් මේ යන්න සිද්ධ වෙයි අපි අත් අත් බැලගෙන නිකන් ඉඳගෙන රජයේ දොස් කිය කියා සිටින්නේ අපි බැනුම් අහන්න ලෑස්ති බැනුම් ඕන හැටි අහලා තියෙනවා ඉදිරියටත් අපිට අහන්න සිද්ධ වෙයි තව තවත් වැඩි වැඩියෙන් නමුත් ඒ බැනුම් අහන ගමන් ඒ වගේ වනින ගමන් අපි මහජනයාට කියමු අපිට සහයෝගයක් දෙන්න කියලා මහජනතාව මේ කුසගින්නේ මුදා ගැනීමේ පරමාර්ථය උඩයි අපි මේ සටන ගෙනියන්න සූදානම් වෙන්නේ. බැයි මේ සටනේදී කවුරු හරි ඉන්නවනම් රජයේ ඇතුලේ රජයේ සේවකයෝ නිලධාරීන් එහෙම නැත්නම් ඊ පිටස්තර මේකට අකුල් හෙලන්න බාධා කරන්න ඉන්නවනම් අපි ලෑස්ති ඇයින්ට විරුද්ධව නිසියාකාර ක්‍රියා කරන්න ඇතුලේ ඉඳන් කඩා කප්පා කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ යුද්ධයක් වෙච්චාම සමහර බටෙන් අනිත් පැත්තට වෙඩි තියන්න ගියොත් වෙන දේමානුකූලව වර්තමාන සදන්නවා අනේ නිසා මම දැම්මම කියනවා කවුරු හරි නිලධාරීන් ඉන්නවනම් මේකට සහාය දෙන්න ලෑස්ති නැති අයින් ඒ අයින්ට යන්න අපි දොරටු ඇරලා තිබෙනවා සමහර අය ඉන්න බව අපි දන්නවා නොයිට්‍රේ කඩාපාල් කප්පල් ව්‍යාපාර ගෙනියනවා අපි ඇතුලේ රජයේ නොයිට්‍රේ දෙපාර්තමේන්තුවල ඒකට දැන් ඉඳ දෙන්න පුළුවන් කමක් නැහැ පෑමතිවරු ඒ වගකීම ඒවා බලක් ගන්න ඒ විදිහ නිලධාරීන් ඉන්නවා නම් නිසි දඬුවම් එයින්ට දිය යුතුයි මේක මගේවත් එහෙම නැත්නම් අපේ ඇමති මණ්ඩලෙවත් එහෙම නැත්නම් අපේ රජයේවත් සීමා වෙච්චි ප්‍රශ්නයක් නෙමෙයි කියලා මම කතා කලිනුත් කිව්වා අපේ සීමා වෙච්චි සටනක් නෙමෙයි මේක මුළු රටේම රටතම අයිති සටනක් මුළු රටතම මූණ පාන්න සිදුවලා තියෙන ප්‍රශ්නයක් ඒ නිසා මේකේ මුදා ගැනීමට සියලු දෙනාගේම සහයෝගය අපට අවශ්‍යයි සමහරු නිකන් බලාගෙන ඉඳලා අනුන්ගේ දහඩිය මහන්සියෙන් වගා කරන දේ කණ්ඩ බලාගෙන ඉන්නවනම් ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අද වෙන්නේත් ඒකයි. අර නිකන් දීපු හාල්සිය රෝකාන අර වගා කරන මිනිහට වගා කරන මිනිහගේ දේත් හොරෙන් කාලා අන්න ඒකත් අද ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මම යක වහිත ඉරල දිනන ඒක රාත්‍රියේ කප කපාගෙන යනවා. වෙනත් මේ වගා කරලා තියෙනවා යන්තම් පැහෙන කොට කපාගෙන යනවා කිසිම මහන්සියක් නැතුව නිකන් ගෙදර ඉඳන් බයිස්කෝප් මඩුවල කාලේ ගත කරන මිනිස්සු මේවට බහින්න ලෑස්ති වෙනවා නම් එයින් විරුද්ධව දනුවම් කිරීමට අපි ලෑස්ති වෙන්න ඕනේ ඉතාලම දැඩි නීති රීති ගේන්න දැන් රජයේ ලෑස්ති ඒවට විරුද්ධව ඒ වගේම හරක්ගෙන් තියෙන ප්‍රශ්නේ මම දන්නවා ඒක අපි නදන්න දන්න දෙයක් නෙමෙයි අද හරක් ගෙන් ලොකු පාළුවක් ඇති වෙනවා ඒකටත් අපි ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම් වෙගෙන යනවා ඒක නැකරුවොත් කවදාකවත් මේ බගා ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ ඒක වගේම අපි දන්නවා ඔය දුෂ්කර පළාත්වල විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ වගේ උතුරු මධ්‍යම පළාතේ වගේ පළාත්වල වල් සත්තුන් ගෙනුත් කරදර තිබෙන බව විශේෂයෙන්ම අර ගිය ත්‍රස්තවාදී කාලේ තුවක්කු රජයට ගත්ත නිසා අද
ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතුවක් උස හුඟක් අපි ආපසු දීලා තියෙනවා. සමහරක් දෙන්න පුළුවන් කමක් නෑවා දැන් කැඩිලා. ඒ වෙලාවේ හදිස්සියෙ කොට ගහලා ගිරිච්චා. ඒකේ අනිත් ප්‍රශ්න තියෙනවා. ඒ වගේම පතරම් ප්‍රශ්න තියෙනවා අපි දන්නවා. මම දන්නව නෙමෙයි. ඒකටත් අපි දැන් පරිපිල සකස් කරගෙන යනවා. විසාපතුලුන්ට බලය දෙන්න. හැබැයි ඒක දෙන්න බොහොම පරිස්සමෙන් කරන්න ඕන. අපි හිතන්න එපා මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය ඉවරයි කියලා. ඒක හිතේ තබාගෙන මේ මේ පතරොන් දෙනකොට ඒ කල්පනා කරලා දෙන්න ඕනේ. විශේෂයෙන් මේ වල් සතු වල් ඌරන්ගෙන් ආදී අපි බගා වලට තිබෙන හානිය අපි දන්නවා. කොහොමද දන්නවන්නේ? මේ සියල්ලක් අපි සොයලා බලන ඒ ගැන කල්පනා කරලා බලලයි මේ වැඩ පිළිවෙල අපි සකස් කර තිබෙන්නේ. අද මෙතන ඉන්නවා පැමිණිලා මෙතන මේ විවිධ හමුදාවේ පොලිසියේ නිලධාරීන් අවිශේෂෙන් එයින්ට කැදෙව්වේ මේ හමුදා තුන ඒ වගේම පොලිසියට විශේෂ වගකීමක් තිබෙනවා මේ සටනේදී. ඒගොල්ලන්ට විශාල වැඩ කොටසක් තිබෙනවා කරන්ට මෙතන හමුදාවට පොලිසියට. පොලිසියට විශේෂම තිබෙන්නේ මේ හොරකම් ආදී නතර කරන්නයි පුළුවන් තරම්. ඒක පොලිසිය යුතුකම අන්ඩේකට සූදානම් වෙන්න ඕන. අපි දන්නවා පොලිසිය නොයෙක් දුර්වලකම් තියෙන මන්ත්‍රීන්ට කතා කරන්න දුන්නොත් කියයි නොයෙක් ඒවා. ඒක දැන් ඒ කතා කරන වෙලාව නෙමෙයි. නමුත් පොලිසිය යුතුකම මේ සොරකම් හැකිතරම් දුරට බලක් ගන්න. මම කියන්නේ 100 100ක් එක කරන්න පුළුවන් වෙලාව හැමතැනම පොලිසි නැහැ. පොලිසි නැති ප්‍රදේශයක් තියෙනවා. සෑම ගමකම පොලිසියක් නැහැ. ඒ තරම් පොලිස් හමුදාවක් අපිට නැහැ. සෑම ගමකටම පොලිසියෙන් පෙට්‍රල් දාන්න. ඒ හැකිතරම් මෙවට යුද්ධ ක්‍රියා කරන්න. පැමිණිලක් ආවම ඒ පැමිණි කරන්න මිනිහා පැය ගණනක් පොලිසිය දස්තියලු කරන්නේ නැතුව මේ යුද්ධ ඉක්මනට ක්‍රියා කිරීම පොලිසිය යුතුකම. ඒකට අපි මං කිව්වා වගේ නීතියක් හදන්න යනවා. තව බලතල අපි ලබා ගන්න ඒ විදිහ ක්‍රියා කරන්න. ඒ වගේම පීඩ හමුදාවේ නොයෙක් නොයෙක් උපකරණ තියෙනවා. වාහන තියෙනවා. ඒ වගේම සංවර්ධන වැඩවලට අවශ්‍ය උපකරණ රාශියක් විශේෂම යුද්ධ හමුදාවේ තිබෙනවා. අන්න ඒවා අපට සියල්ලක්ම අවශ්‍ය වෙනවා මේ ව්‍යාපාරයට. ඒවා යොදවන්න සිද්ධ වෙයි. එන්සයි අපිට ත්‍රිවිධ හමුදාවේ සහාය අවශ්‍යයි කියලා කිව්වේ. ඒ වගේම ආරක්ෂා සපයීමට පොලිසියට සහාය දෙන්න මේ හොරකම් ආදී නැවැත්වීම අර්ගෝයිතයන් කරන දේ රාත්‍රීට ඇතරම් හොරකම් කරගෙන යාම වළක්වන්න පොලිසියට ත්‍රිවිධ හමුදාවටත් පුළුවන් වෙයි වැඩපිළිවෙළක් සකස් කරන්න මේ මෙයා වළක්වන්න. ඒකම ඒවා කරන ගමන් මේ වගා ව්‍යාපාරයට සහාය දෙන්න මේ හමුදාවලට පුළුවන්. දැන්ටත් මම දන්නවා ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් පුළු පුළුවන් තැන්වල ඉඳන් තියෙන තැන්වල මේ වගා ව්‍යාපාරය කරගෙන යනවා. සෑහෙන උත්සාහයක් දරලා තිබෙනවා. නමුත් තවදුරටත් කරන්න පුළුවන්. මේ කවුරුත් අද හමුදාව හිටියට යුනිෆෝම් ඇඳලාට ගම්බද පළාත්වල වැඩි හරියක් 90% පමණ ගොවි ජනතාවගේ දරුවෝ මේ හමුදාවල ඉන්නේ. තුවක්කු අතර ගන්න ඉස්සෙල්ලා උදැල්ලෙන් වැඩ කරලයි අද ඔයගොල්ලෝ හමුදාවට ආවේ. එසම් නැවතවරක් තුවක්කු පැත්තකට කරලා උදැල්ල අරහටන් පොළොට වහින්ද කියලායි අපි ඉල්ලා සිටින්නේ. තුවක්කුවත් අවශ්‍ය තැන් තියෙනවා. නමුත් මේ වෙලාවේ තුවක්කුවෙන් කරන සටනක් නෙමෙයි මේක. කැත්තෙන් උදැල්ලෙන් දෑ කැත්තෙන් කරන සටනක් අපි දැන් මේ කරන්න සූදානම් වෙනවා. එනිසා ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් සහය මේ සංග්‍රාමයට අපිට ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා. දමන තමුන්නාසට කිව්වර පත්‍රිකා බෙදලා දෙනවා කියලා දීලා තියෙනවා. ඒ ගැන මම එසා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ කාල වේලාව ගත කරන්න තමුන්නාසලාගේ ඒක විස්තර කිරීමෙන්. තමුන්නාසට ඒක කියවල බැලුවම පෙනේ ඉතාම විස්තර වශයෙන් විස්තරාත්මක වැඩපිළිවෙලක් අපි සකස් කරලා තමුන්නාස බාර දීලා තියෙන්නේ සිටියමුත් ඇතුව.
අනුව තමුන්නාස්ලාගේ ව්‍යාපාරේ ආරම්භ කළොත් නොක්නොක් දුර්වලකම් තියෙන පුළුවන්. මොන සම්මලාර කියවනකොටම ඒක පෙරේ සමාන දුර්වලකම් අඩුපාඩු තියෙන පුළුවන්. මේක හදිස්සිය අපි සකස් කළේ එනිසා ඒ අඩුපාඩු තියෙනවා නම් ඒවා හරි ගස්සගෙන තමුන්නාස්ලාගේ ඒ ප්‍රදේශවල එක එක ප්‍රදේශවල නොක්නොක් ප්‍රශ්න තියෙනවා. එක ප්‍රදේශයක තියෙන ප්‍රශ්න මේ අනිත් ප්‍රදේශයේ තියෙනවා. එසේ අනුව තමුන්නාස්ලා ඒවා විසඳා ගැනීමට තමුන්නාස්ලා දක්ෂකම තියෙන බව අපි දන්නවා. ඒක තමුන්නාස්ලාට බාරයි. මුත් අපි මේ වැඩ පිළිවෙල සකස් කරලා දීලා තියෙන්නේ තමුන්නාස් කල්පනා කරලා බලලා ඒ අනුව ඒක ගයිඩ්ලයින් එකක් හැටියට පාවිච්චි කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ තමුන්නාස්ලා. මා වැඩි දීර්ඝ වශයෙන් කලා කතා කරන බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් කතා කරන වෙලාව නෙමෙයි අපිට පැමිණි තිබෙන්නේ ක්‍රියා කරන්නයි. පුළුවන් තරම් කතාව අඩු කරලා අපි ක්‍රියාවට බහිමු. ඒකයි අපේ පරමාර්ථය වෙන්න ඕනේ. අපි සටනෙන් ජය ගන්න නම් අපි ජාතියක් වශයෙන් ආර්ථික වහල්භාවයෙන් නිදහස් වෙන්න නම් අපි මේ සටනෙන් ජය ගන්න ඕනේ. අපි ස්වෛරී ස්වාධීන ජාතියක් වශයෙන් ඉදිරියට යන්න මේ සටනෙන් අපි ජය ගන්න ඕනේ. අපිට තියෙන එකම ගැලුම මේකයි. ආහාර අතින් අපි සෝම්පෝෂිත වුණොතින් අපේ විදේශීය විනිමය පිටරට යවන පිටරට ගොවියන්ට දෙන විදේශීය විනිමය කෝටි ගණනක් මේ රටේ ඉතුරු කරගෙන අපේ ගොවියන්ටත් එක දෙන්න පුළුවන්. රැකිරක්ෂා ප්‍රශ්නේ විසඳා ගන්නත් අපට වැඩි අමාරුවක් වෙන්නේ නැහැ. අර තිබෙන්නේ මුදල් ප්‍රශ්නේ. ආරක්ෂාවල් දෙන්න පුළුවන් කමක් නැත්තේ ඒකයි. අන්න ඒ නිසා මේ සියල්ලක්ම ඉබේටම විසඳයි. අපි මෙන්න මේ සටනෙන් ජය ගත්තොත්. ජය ගන්න ඕනේ. අපි හොඳ පරමාර්ථකින් අවංක අදිෂ්ඨානකින් අපි මේක ආරම්භ කරන්න යද. අන්න ඒ නිසා මගේ විශ්වාසය මේ සටනෙන් අපි ජය ගන්නවා. තමුන්නාස්සත් අපි වාගේම අවංකව මේ සටනට බැස්සොත් මහජනයාට කරුණු අවබෝධ කර දීලා හැබැයි කරදර ටිකක් කලක් විඳින්න වෙයි. ඒක තව කාලිකයි. නමුත් අපි මේකට විසඳුමක් සොයාගත්තේ නැත්නම් මේ කරදරේ සදාටම අපට විඳින්න සිද්ධ වෙනවා මේ දුක. ඒ නිසා තවකාලික වශයෙන් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරමු ටිකක් කරදර විඳින්න දුක් විඳින්න ලෑස්ති වෙන්න කියලා. මම හිතනවා ජනතාව අපි වටේ රොක් වෙයි අපි ඇයින්ට කොලේ වහන්නේ නැතුව ඇත්ත පහදා දුන්නොත් මහා ජනතාව අපේ විශ්වාසයට අරන් අපි මේ කරුණු පහදලා දීලා අපි මේක අපිට කරන්න බෑ. හැමදාම අපිට හිඟා කන්න පුළුවන් කමක් නැහැ. ජාතියක් වශයෙන් මේක මහ ලැජ්ජාවක් අපට. ඒ නිසා මේ හිඟා කෑම නවත්තලා අපි මහන්සි වෙලා අපේ රට අපි විසින්ම අපි හදාගත යුතුයි. කවුරුවත් දෙස බලා ඉඳලා කවදාකවත් මේක හරියන්නේ නැහැ. ණයට මුදල් ගෙනල්ලා ඒවා කකාසින් සිටලා තමයි අපි අද මේ තත්ත්වයට වැටුනේ. අපි කවුරුත් එක්ක වැරදි කාරයෝ. වරද පිළියරන් ඒක හරි ගස්ස ගන්න එකයි උතුම්කම. ඒක වහ ගන්න හදන එක නෙමෙයි. ඒ නිසා අපි වරදක් කරුවා නම් අපි මේ වරද කළා. අන්න ඒ නිසා ඒ වරද අපි හැමදාම තව ඉදිරියට කරගෙන තවත් අපේ රට ප්‍රපාතයට දමන්නේ නැතුව මේකෙන් අපි මුදා ගැනීමට මේ වරද පිළියරන් අපි මේකෙන් කොහොමද බේරෙන්නේ කියලා විසඳුමක් සොයා ගන්නයි අපි දැන් මේ සොයාගෙනයි අපි දැන් මේ තමුන්නාස්සට කතා කරන්නේ. මා කලින් කිව්වා වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ තමුන්නාස්සට මේ දීපු පණිවිඩේ. ඒතිය කියන්නේ ජාතියක් වශයෙන් අපි ආර්ථික වහල්භාවයෙන් නිදහස් වෙන්න ස්වෛරී ස්වාධීන ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අපි මේ අද ආරම්භ කරන සටන ජය ගන්නතුරු අපි
සෑම උත්සාහයක්ම දරලා ඉදිරියට ගෙන යන්න අපි සියලු දෙනාම සූදානම් වෙමු කියලා අන්නේ පණිවිඩේ අපි ජනතාවට පමුණුනස්ලා විසින් ගෙනු ඇතයි කියා අපි විශ්වාස කරනවා. අද මේ රැස්වීම මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේ පවත්වන්න අපි අදහස් කළේ විශේෂයෙන්ම දැන් ලබන සතියේ බණ්ඩාරනායක අනුස්මරණ සතිය අපි මේ අදහස් කළේ සමදාන ව්‍යාපාර හැකිතරම් සෑම ප්‍රදේශයකම ආසනයකම කරන්න ඒකට දැන් පුළුල් වැඩපිළිවෙලක් සකස් කරගල තිබෙනවා. ඒකත් අපේ වගා ව්‍යාපාරයට රුකුලක් කිරීමේ බලාපොරොත්තු වෙනි ඒක අපි අදහස් කළේ. විශේෂම වැව් ඇල දොළවල් ආදිය සුද්ධ කිරීම කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම්. ඒකයි කියලා තියෙන්නේ මේ ප්‍රදේශවල ඇයින්ට. ඒකම මේ සටනත් ඒකටම අමුණලා අපි කෙරුවොත් අපි දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමාට කරන ලොකුම ගෞරවයක් හැටියට අපි සලකන්න පුළුවන්. ඒතුමාගේ නම සීවටනක් හැටියට චීන ජනරජයෙන් අපට ලැබුණු මේ සමන්ත්‍රණ ශාලාවේ මේ අපි තියන අදහස් කළේ දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමා 1932 පොතක් ලිව්වා චර්කය සහ ගොයංකෙත කියලා. ඒ පොත කියවල ඇති තමුන්ලා සමහිතන හුඟ දෙනෙක් ඒක කියෙව්වන් තමුන්ලාට අවබෝධ වෙනවා ඇති. දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමා අවුරුදු 40 ගානට ඉස්සෙල්ලා මේ තත්ත්වයේ එන බව පෙනුණා. ඒ පොත දීලා තියන්නේ අනේ අදහස් නේ. අප රට ආහාර අතින් රෙදි පිළි අතින් ස්වයං පෝෂිත කළ යුතුයි කියලා එතුමා ඒ පොතේ කියලා තියෙනවා. ඒ බලාපොරොත්තු වෙනුයි ඒ පොත ලිව්වේ ඒක ඉෂ්ට කරගැනීමේ බලාපොරොත්තු. එසා ඒතුමා අවුරුදු 40 ගානට ඉස්සෙල්ලා ඒ කරපු ඒ ප්‍රකාශය ප්‍රමාද වෙලාවත් අපි දැන් ඒක ඉෂ්ට කිරීමට මේ ආරම්භ කරන මේ සටන එතුමාගේ සීවටනක් හැට මේ සාදා තියෙන බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේ මේක පැවැත්විය යුතුයි කියලා මට සිතුණු නිසායි මෙතන පවත්වන්න අපි අදහස් කළේ. ඒක සුබ ලකුණක් හැටියට අපි පිළි අරන් මේ සටන මෙතනින් ආරම්භ කර අපි ජය ගන්නතුරු කොයිතරම් කරදර සම්කටුළු වලට අපි මුහුණ දෙන්න සිද්ධ වුණත් සමහර ගල් පාරවලුත් එන්න පුළුවන්. ඒවටත් අපි මුහුණ දීලා අපි ඉදිරියට යමු. පසුබට වෙන්න එපා. යුද්ධකින් අපි බතෙන් පසුබට වුණොත් තමුනාස දන්නව වෙනදේ. අන්න ඒ නිසා අවතානාතව රක්කියා සිටින්නේ තමුනාසට දේශපාලන මතවලින් තොරව ජාති ભેදවලින් තොරව ආගම් ભેදවලින් තොරව මේ සටන සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන අපි ඉදිරියට යමු. අපි ජය ගන්නවා මේකෙන්. අන්නේ හිතේ තබාගෙන තමුනාස සියලු දෙනාම ආපසු තමුන්නාස්සගේ ප්‍රදේශවලට ගිහින් හෙටම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට වැඩපිළ සකස් කරන හැටියට ඉල්ලා සිටිනවා. මම එන්නම් තමුන්නාස්ලා කියපු දවසට ආරාධනා කිව්වොත් හැබැයි එක දවසින්ද බෑ. හැමතැනටම දිස්ත්‍රික්ක භාෂා මගේ ශක්ති ප්‍රමාණයෙන් මම එන්න ලෑස්ති එක මේ තමුන්නාස්සගේ ප්‍රදේශවලට මහජනයට ඕන කතා කරන්න ඒ ප්‍රදේශවල නිලධාරීන්ට කතා කරන්න ඇවිත් උනන්දු කරවන්න ඒ කරන්න ලෑස්ති කොයිතරම් අමාරුකම් තිබුණත් අන්නේ නිසා අනිත් පැර සියල්ලම පැත්තට කරලා එක කරන්නම් තමුනා සමට කිව්වහම අහවල් දවසට එන්නේ කියලා. හැබැයි ඉක්මනට කරන්න ඕනේ. වර්ෂාවෙන් ඉස්සෙල්ලා ශේෂ්ණිය මේ වියලි පළාත්වල උතුරු මධ්‍යම පළාතේ ඒ වගේම ඌව ප්‍රදේශයේ ආදී පළාත්වල හදිස්සි ඒ ප්‍රදේශ වලට ඉස්සෙල්ලා එන්න මේ වියට පිර මේ තමුනාස්ලා සකස් කරලා අපිට කිව්වහම අහවල් දවසට එන්න එදාට මම හිටියනම් තමුන්නාස්ලත් එක්කම මහ ජනතාවට කතා කරන්න අපි දැස්. මම මේකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද තමුන්නාස්ලා අපි මේ හදිස්සියෙන් කෙරුව කැඳවීමට අද මෙහාට පැමිණ අපේ මේ ව්‍යාපාරයට සහයෝගය දෙන්න තමුන්නාස්ලා ඉතා උනන්දුවෙන් පැමිණීම ගැන අපේ මැති අමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට රජ්‍ය නිලධාරීන් සභාපතිවරුන්ට ත්‍රිවිධ හමුදාවේ
උදවියට සියලු දෙනාටම මාගේ අවංක ස්තුතිය පුද කරමින් මම නැවතවරක් මතක් කරනවා අර අපි කියාපු පණිවිඩේ තමුන්නාස්ලා ගම්බද පළාත්වලට ගිහින් සෑම දෙනාටම ඒක කියලා සෑම දෙනාම උනන්දු කරවලා මේ සටන ආරම්භ කරන්න සටනෙන් අපි ජය ගන්නවා අපි මේ වහල් භාවයෙන් නිදහස් කර ගැනීමට තමුන්නාස්ලා සියලු දෙනාගේම සහයෝගය ධෛර්යය වාගේම අනුකම්පාව අපට ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් මාගේ වචන ස්වල්පයේ මෙන් අවසන් කරනවා. තා එක් ප්‍රශ්නයක් මට කියන්න බැරුණා. මේ වැඩපිළිවෙලෙන් අපි සකස් කර තිබෙන වැඩපිළිවෙල ගැන කෙටි විස්තරයක් කළ යුතුයි කියලා මම හිතනවා. ඒක කතාවට අදාළ වෙන දෙයක් නෙමෙයි. සමුනාසර අපි විස්තර දීලා තිබුණත් කෙටියෙන් මම හිතනවා මේ අවස්ථාවේදී මතක් කළොත් ප්‍රයෝජන වෙන දායකයි කියලා. පළවෙනිම ලබන අයවැය ලේඛනයේ විමධිගත කිරීමෙන් දිස්ත්‍රික්වල සංවර්ධනය සඳහා ලැබේයි දැනට දල වශයෙන් ගණන් බලා ඇති රුපියල් 20 කෝටියක පමණ මුදල මේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසයෙන් පටන්ගෙන 1974 අවසානය දක්වා වූ මාස 15ක්ම පමණ වන කාලය තුර සම්පූර්ණයෙන් ආහාර නිෂ්පාදනය සඳහා යෙදීමට අපි අදහස් කරනවා. මේ මුදල් සියල්ල මෙසේ යොමු කළ විට දිස්ත්‍රික්ක සංවර්ධන කටයුතු වලට අදාළ වන නිලධාරි නිවාස, පාඨශාලා, ගොඩනැගිලි, ක්‍රීඩා පිට්ටනිය, තැපැල් කන්තෝරු, මාතෘ නිවාස, පාරවල්, පාලම්, ගුරු නිවාස, රෝහල් ගොඩනැගිලි ආදී අවුරුද්දකට කල් දමන්නට සිදුවේ. මේවා ටිකක් ප්‍රමාද වීම ගැන මහජන මන්ත්‍රීවරු එකඟ වෙනවා ඇතයි මා විශ්වාස කරනවා. ඒක මම කලින් කිව්වා. දැනට රක්ෂාවක් නැතුව ශ්‍රමය අපතේ යන දහස් ගණනක් ජනතාවට දිනපතා යැපීමේ මුදලක් ගෙවා මේ සංග්‍රාමේ සොල්දාදුවන් හැටියට බඳවා ගත යුතු අතර අපි සතුව නොයෙකුත් දෙපාර්තමේන්තු යටතේ ඇති බුල්ඩෝසර්, ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර උපකරණද, ජීප් ලොරි වැනි වාහනද, රජයේ ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණයේ කොමිසම යටතේ පත්වී ඇති ඉඩම් ද මේ කාර්ය සඳහා යොදාගත යුතු අතර පෞද්ගලික ඉඩම් හිමියන් ලා සිය ඉඩම් කට්ටි නෝරදාම වගා කරවීමට ආධාර හා අනුබල දිය යුතුයි. තුන්වෙනිව දැනට අස්වද්දා ඇති කුඹුරු අනිවාර්යෙන්ම මේ මාස කන්නේ වගාවට යෙදිය යුතු අතර කැදී බිඳීගේ වැව් අමුණු හා වාරිමාර්ග හැකිතාක් ප්‍රතිසංස්කරණය කර අලුතෙන් වී වගාවට ගත හැකි උපරීම භූමි ප්‍රමාණය මේ කන්නේට වී වපරීම සඳහා සකස් කරගත යුතුය. ඒ වී වගාවට තරම් ජල සම්පාදනයක් නොමැති සියලුම ඉඩම්වල මුං ඇට, කුරක්කන්, බඩඉරිඟු, මෙනේරි, තලවැනි, ධාන්‍ය වර්ග හා අලබතල මඤ්ඤොක්ක වැනි භෝග ජාතිද වගා කළ යුතුය. ගිය වසරේ ඇරඹූ මිරිස් ලුණු වගාවල අඩු වන්නට නොදිය යුතුය. ඉඩම් ප්‍රතිසංස්කරණයේ කොමිසම සතුව ඇති සියලුම ඉඩම් සමුපකාර ක්‍රමයට සහ ඉඩම් නැති අයට ඉඩම් කොටස් කර දීමේ ක්‍රමය අනුව වහා බෙදා දීම හදිස්සි පියවරක් ගැනීමට මා අදහස් කරනවා. ඒ දිස්ත්‍රික් පාලන ක්‍රමය මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස දැනට පවතින දිස්ත්‍රික් පරිපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස නම් දේශපාලන වශයෙන් ජනතාව එක්රාශි කර සටන මෙහෙයීම පිණිස සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම දේශපාලන අධිකාරියක් පිහිටුවීමයි. මහජන මන්ත්‍රීවරයෙකුගේ නායකත්වය ඇති නිෂ්පාදන කාර්යාලයක් සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවීමට අපි බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික්කයේ සියලුම මහජන මන්ත්‍රීවරුන් එම කාර්යාලයට අනුබද්ධ ක්‍රියාකාරී කොමිටියක් බවට පත්වේ. මම හිතනවා මේ කාර්යාල හැකිතරම් කච්චේරිවල පැවැත්වුවොත් ඒ කච්චේරි දැන්ටත් පහසුකම් තිබෙනවා ටෙලිෆෝන් ආදිය. ඒ නිසා ඒවා කරන්න පුළුවන් නම් උඟත් පුළුවන් තරමට ඉඳ තියෙන හැටියට ඒක පරිපාලන ඇමතුමාට සිදු වෙයි අවශ්‍ය දෙන්න එකට කෙරුවොත් මම හිතනවා මේක ඉතාම පහසු වෙනවා දිසාපතිවරුත් ඉන්න එතන නිසා. දැනට පවතින දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දිස්ත්‍රික් විධායක අධිකාරිය අලුතෙන් පිහිටවන දේශපාලන අධිකාරියට අවශ්‍ය සේවාවන් දිස්ත්‍රික්කයේ මුළු රාජ්‍ය සේවයේ ඒකාබද්ධ කොටස සැපයිය යුතුය. මේ සංග්‍රාමය සඳහා යන වියහියදම්
පිළිබඳ ගණන් විලව් තැබීමේ දිස්ත්‍රික් විධායක අධිකාරියට දැනට ඇති මුදල් 11 වලින් ලිහිල්කමක් ලබා දීමේ අවශ්‍යතාවය ගැනද මා සලකා බලා තිබෙනවා. මේ කුසගිනි නිවා වීමේ යුද්ධයක් නිසා යුද්ධ තත්ත්වයට අවශ්‍ය වන්නා වූ ක්‍රියාපිළිවෙලක් මා යොදා තිබෙන බව දැන් තමුන්නාසට මේ කියපු කරුණු වලින් පේනවා ඇති. ඊට වඩා මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන්නාසට විස්තර දීලා තියෙන නිසා දැන් මේ අනුව අපි වැඩ කරගෙන වැඩ පිළිවෙල සකස් කරන හැටියට නැවතරක් තමුන්නාස්ලාගෙන් ඉල්ලමින් මගේ වචන ස්වල්පයෙන් අවසන් කරනවා.